රාතුන් වහන්ස සිතේ මෙය චිත්ත සහ චෛතසික දෙකම සිත තුළද ඇති වෙන්නේ කියන එක දැන ගැනීමට කැමතියි. ඔව් චිත්ත චෛතසික දෙකම හිතේ ක්‍රියාත්මක වන දේවල්. හැබැයි මෙහෙමයි. කැමැත්තට බැඳින්න ඕනේ පටිච්ච වෙන්න ඕනේ. පටිච්ච වුණේ නැත්නම් චෛතසික බවට පත් වෙන්නේ නැහැ. චිත්ත හැටියට චේතනා හැටියට යන්නේ නැහැ. ඒක නිසා ඇහෙන් රූපයක් දැක්කට පටිච්ච වෙන්නේ නැහැ. කනෙන් සද්දයක් ඇහු පමණට පටිච්ච වෙන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳක් දැක්කට ආග්‍රහණය කරාට පටිච්ච වෙන්නේ නැහැ. දිවෙන් රසක් මෙනෙහි කළාට පටිච්ච වෙන්නේ නැහැ. කයෙන් පහසක් ලැබුවට පටිච්ච වෙන්නේ නැහැ. මනසෙන් ධර්මයක් හම්බුණාට පටිච්ච වෙන්නේ නැහැ. පටිච්ච වෙන්න නම් කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. එහෙන් රූපය දකින්න ඕන තින්නම් සංගති පස්සෝ වෙන්න ඕන. ඒ කියන්නේ සංචේතනා පවත්වන්න ඕන. සම්පස්ස වෙන්න ඕන. සංකාර කරන්න ඕන. අන්නේ මොන චිත්ත චෛතසික බවට පත් වෙනවා. සංචේතන බවට පත් වෙනවා. සංකාර කරන සමුදේ විහි වෙනවා. ආරදුනංස චේතනාම් භික්කවේ කම්මං වදාමි. චේතනාම් භික්කවේ කම්මං වදාමි කිව්වේ ඒකමයි. ඒතන චේතනාව සහ සංචේතනාව අතර වෙනසක් තියෙනවද? ඔව්. ඒ චේතනාව කිව්වේ එතන හොඳට පැත්තට නරක පැත්තට දෙකටම තියෙනවා. චේතනාම් භික්කවේ නිවන් දකින්නත් චේතනාම් භික්කවේ පැවැත්මටත් චේතනාම් භික්කවේ අපායට යන්නත් චේතනාම් භික්කවේ. ඒකයි එහෙම කිව්වේ. බෝන්සෙට් දීර්ඝාසයව. අම්තුරුවනේ අපි මෛත්‍රී භාවනාව කරනකොට අපි කවුරු හරි අරමුණු කරලා කරනවා නම් ඒ රූපය අපට දකින්න ඕනද? දැන් සම්පූර්ණම ධර්මය තේරුම් නොගත්ත ප්‍රශ්නය. අපි මෛත්‍රී වඩන්නේ කාගේ හිත පිරිසිදු කරගන්නද? කාගේ හිතේ තියෙන වෛරය, දේශය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව අයින් කරන්නද? තමන්ගේ හිතේ. එතකොට කවුරුවත් විරුද්ධකාරයාගේ රූපය මෙනෙහි කරනවා නම් අර මගේ විරුද්ධකාරයෝ. අර මගේ මෛත්‍රී වඩනවා නම් අර මගේ මිත්‍රයෝ. එහෙම කළොත් විෂම මිතක්. එහෙම කළොත් සමමිතක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. යම් ආකාරයක එහෙම පුද්ගලයෙක්ව මෙනෙහි කළා නෙමේ මෛත්‍රී වඩන්න උනත් තරහෙන් අයින් කර තමන්ගේ හිතේ මේ කිලුටු වෙන බව නවත්තලා තමන්ගේ හිත පිරිසිදු කරගන්න. ඒකනේ මේ බුදුහාමුදුරුවෝ මෙත්තං හිතේ රාහුල භාවනං භාවනාහි භාවනාහි භාවේහි ව්‍යාපාදෝසෝ පහිස්සති. මේ හිතේ ඇති වුණු ව්‍යාපාදය ප්‍රහාණය වෙන්න ප්‍රහාණය කරනකම් මෙත්තානුස්සතිය වඩන්න ඕන. නැතුව පුද්ගලයෙක්ව අයින් කරනවා නෙමේ මේ. ඒ වගේ දෙයක් නෙමේ මේක. ඒක තමයි මේ මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය. ඇත්ත වශයෙන්ම ඔය දැන් ඔය උගන්වලා තියෙන ආකාරයට මේ වැරදි සම්පූර්ණයෙන්. අසුභානුස්සතිය පිළිකුල් භාවනාවක් හැටියට උගන්වන. ඔය භාවනාව දස්සානවල බලුවමනිවාගේ පිළිකුල් කරන්න කියලා මෙනෙහි කරන්නේ මේ පිළිකුල් භාවනාව. බුදුහාමුදුරුවන්ගේ ධර්මේ නම් එහෙම එකක් නැහැ. පිළිකුල් කියන වචනයක් බුද්ධ දේශනාවට ගැළපෙන්නේම නැහැ. මේ තියෙන පටික්කුල බෙදලා බලන්න. කුලකේ ලෙහෙලා බලන්න. ඉතින් ඒක නිසා මෛත්‍රී භාවනාව ඔය කියන පුද්ගලයෙක් අරගෙන මෛත්‍රී කළා හරියන්නේ නැහැ. පුද්ගලයෙක් අරගෙන තරහින් කළා හරියන්නේ නැහැ. තමන්ගේ හිතේ මේ දෙවෙනි වේශයක් ඇති වුණා. ව්‍යාපාදෝසෝ පහිච්චති. ව්‍යාපාදයක්, වැයවෙන පාදයක්. ඒ වැයවෙන පාදය ද්වේෂය, දෙවෙනි වේශය, ඒක හිතෙන් අයින් කරන්නයි මෙත්තානුස්සතිය වඩන්න ඕනේ. එතකොට පුද්ගලයන් තැන් අවස්ථා ධර්මතා තැන්
ද්‍රව්‍ය වස්තුමේ සියලු දේ කෙරෙහි අපේ හිතේ මෙත්තානුසතිය තියෙනවා නම් ව්‍යාපාදෝසෝ පහිච්චති. නෑ ආමතුරුනේ මෙතන මං ඇත්තටම මේ ඒ කරුණු ටික හරි ආමතුරෝ පැහැදිලි කරලා දීපු එක මම අහන්නේ. දැන් අපි ලෙඩෙක් වගේ ඉන්නවා නම් මගේ අම්මා කියන්නකෝ, ඒ අම්මට මට සෙට් කරන්න ඕන නම් එහෙම අම්මව අරමුණු කරලා. ඒක මෛත්‍රිය නෙමෙයි. අහහ ඒක මෛත්‍රිය නෙමෙයි. ඒක මොකද්ද? ඒක අම්මට ආශිර්වාද කරන සත්‍යක්‍රියාවක්. ඒකයි මෛත්‍රිය සම්පූර්ණයෙන් වෙනස්. ඒක ඒතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති. ඒකට සත්‍යක්‍රියාවක් කරන්න ඕන. මේ සත්‍යක්‍රියා බලෙන් ඒ අයටත් යහපතක් වේවා. තේරුණාද? මේ සත්‍යක්‍රියාවක් කරනවා කියන එක තමන්ගාව තියෙන ගුණයක් මෙනෙහි කළා කරන්න. දැන් අර මේ බුදුහාමුදුරුවන්ගේ ත්‍රිපිටකයේ තියෙනවා ඒ කාලේ හිටිය ගණිකාවක් වෛශ්‍යාවකුත් මේ සත්‍යක්‍රියාවක් කළාලු. සත්‍යක්‍රියාව නිසා ඒ තේන සජ්ජවජ්ජේන සුවත්්‍යෝති කරන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා දැන් අඟුලිමාල් හාමුදුරුව අඟුලිමාල පිරිතේ තියෙන්නේ සත්‍යක්‍රියාවක්. අඟුලිමාල හාමුදුරුවන්ගේ මේ අඟුලිමාල පිරිතේ තියෙන්නේ මම අරහත්ත්වයට පත් එහෙම නැත්නම් මේ බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ අරිය තත්වයට පත් වුණාට පස්සේ මම කිසි දවසක පණ ඇති සත්‍ය ප්‍රාණඝාතයක් හානියක් අපදක් කළේ නැහැ. ඒ සත්‍යක්‍රියා බලයෙන් අර නැගණියටත් යහපතක් වේවා, සිතක් ශාන්තියක් වේවා, දරුවාටත් නිරුපද්‍රව ඒ නැගණියටත් යහපතක් වේවා. ඔන්නෝට ඕකයි තියෙන්නේ. එහෙම සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. හැබැයි තමන්ගාව මේ ගුණය තියෙන්න ඕන. මොහොතකට තමන්ගාව මේ සුදු කිරණ ශක්තිය මතු කරගන්න ඕන. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ශක්තිය එකයි සත්‍යක්‍රියාව. සත්‍යග්‍රහ කියන එක බුද්ධ දේශනාවට ගැලපෙන එකක් නෙමේ. සත්‍යක්‍රියාව බුද්ධ දේශනාවට ගැලපෙනවා. සත්‍යක්‍රියාවක් තියෙන්න නම් තමන්ගාව මේ ගුණය තියෙන්න ඕන. මේ බලය තියෙන්න ඕන. මේ හැකියාව ශක්තිය තමන්ගාව තියෙන්න ඕන. ඒ තමන්ගාව තියෙන හැකියාව ශක්තිය සත්‍යයි. මේ සත්‍යක්‍රියා බලෙන් මේ අයටත් යහපතක් වේවා, සිතක් වා, ශාන්තියක් වා, සුවපත් වේවා, නිරෝගී වා, ඕන එකක් මෙනෙහි කරලා පුළුවන්. ඒක යහපත්. ඒකයි හේතේන සත්‍ය වජ්ජේන සුවත්ති හෝති කිව්වේ. ඒක මෛත්‍රී වැඩීමක් නෙමෙයි. ඒක අසුභානුසතිය වැඩීමක් නෙමෙයි. හාමුදුරුවනේ, තව අපි බුද්ධ රූපයක් මෙනෙහි කරලා මං දන්නේ මේක හරිද කියලා. සම්පූර්ණයෙන්ම වැරදි. සම්පූර්ණයෙන්ම බුද්ධානුස්සතිය කියන්නේ භව උදුරා දමන අනුස්සතිය. ඉතිපිසෝ ගාථාව කිව්වයි කියලා බුද්ධ රූපයන් මෙනෙහි කළයි කියලා ඒක භෞතික ලෞකික අරමුණක් නිමිත්තක්. ඒකෙන් බුද්ධානුස්සතිය වැඩෙන්නේ නැහැ. බුද්ධානුස්සතිය වැඩෙන්නේ නිබ්බිදානුපස්සී විහෙරති නන්දිම් පජහති කරන්න ඕන, විරාගානුපස්සී විහෙරති රාගම් පජහති කරන්න ඕන, නිරෝධානුපස්සී විහෙරති සමුදයම් පජහති කරන්න ඕන, පටි නිස්සග්ගානුපස්සී විහෙරති සබ්බ උපදී පජහති කරන්න ඕන. ඒකයි බුද්ධානුස්සතිය. භව උදුරා දමන අනුස්සතිය. ඉතිපිසෝ ගාථාව කිව්වයි කියලා භව උදුරා දාන්න බෑ. ඒක බුදු ගුණයක්. බුදුගුණය මෙනෙහි කරන මේකක් බුද්ධානුස්සතිය තව එකක්. ඒක තමයි අද වැරදිලා තියෙන්නේ. අද බුද්ධානුස්සතිය කියලා ඉතිපිසෝ ගාථාව කියනවා. මරණානුස්සතිය කියලා මරණන් නියතන් ජීවිතන් අනියතන් කියනවා. අසුභානුස්සතිය කියලා පිළිකුල් භාවනාව කරනවා. මෙත්තානුස්සතිය කියලා විෂම මෙත පතුරවන මම මගේ මිතුරෝද සතුරෝද මමද දුකටා නිරෝගීටා කියලා කියනවා. මගේ ගමේ අයද පිට අයද ඔහම මගේ සතුරෝද ඕක මිසම මිට. හතර කමටහන්ම අර හොඳට උදේ ටීවී එකක බලන්න මොකද්ද චැනල් එකක තියෙනවා මොකද්ද මට හරියට මම චැනල් එක මතක නැහැ. මාහිත එක්ක සද්දා හරි එක්ක ප්‍රඥා හරි සද්දා හරි දිදුල හරි මොකක් හරි ඔහම චැනල් තියෙනවා. මේ සම්පූර්ණ ව්‍යාපාරීවා සල්ලි එකතු කරන ඔයා තියෙනවා. හාමුදුරුවම ඇහිලා
සතර කමඨහන් හරියට කියන්නේ සම්පූර්ණම දීපෙන්ටි පණ පිහිටවල කියන්නේ. අනිත් පාර හුලං අගින්න පිට වෙන කරන්නමයි කියන්නේ. ඔය ඔක්කොම මේ බුදුහාමුදුරුවන්ගේ වචන ටික අරගෙන මේ ආනන්තරිය පාප කර්මයක් කරගන්නේ. අපි කියන්නේ ඔය ක්‍රීමෙන් කාටවත් යහපතක් වෙන්නේ නැහැ. ඔය අහන මිනිසුන්ටත් යහපතක් නැහැ. ඔක කියන මිනිසුන්ට නම් කිසිම දවසක කෙලවරක් නැතුව අර ලංග බේද කරගෙන ආනන්තරිය පාප කර්මයක් කරගෙන යන්න වෙනවා බැරි පැත්තට. තව හාමුදුරනේ අසුබ භාවනාව කරනකොට දැන් කයේ තියෙන කොටස් ටික අපි දකින්න බෙදලා බලන්න ඕන. ඔව් බෙදලා අපි එක එක කොටස් බෙදලා බලලා ඒක අපිට ඒක බෙදලා බැලුවාම මේක නිච්චසේ සුඛසේ අත්ථසේ පවත්තන්න බෑ. මේකේ පුද්ගලයෙක් සත්වයක් නැති බව නිස්සත්ෝ නිජීවෝ තේරුම් ගන්න පුළුවන්. ඒක දකින්න නැද්ද හාමුදුරනේ? දකින්න ඕනේ නැද්ද? දකින්න ඕනේ නැහැ. බෙදන්න බෙදලා බලලා අනිච්ච දුක්ඛ අනාත්ම තේරුම් අරගෙන නිච්ච සුඛ අත්ථ අත්හරින්න ඕනේ. ඒකටයි තියෙන්නේ. මේ දැන් අපි ගම්මුකෝ පංච කල්යාණියක් ලස්සන ගෑන් ළමේ. දැන් ඒක අපි ගන්නවා නිච්චසේ සුඛසේ අත්ථසේ. මේ පංච කල්යාණියගේ ඔය බෙන් කළා බෙදලා කෙස් ගොඩක් නිය ගොඩක් දත් ගොඩක් හැම ගහලා මස් හැම ගහලා අයින් කරගන්නවා. දැන් එතකොටත් තියෙනවද පංච කල්යාණියගේ නිච්චසේ සුඛසේ අත්ථසේ ඇලෙන ගතිය? නෑ. අඩු ගානේ ඔය පංච කල්යාණියගේ එක කෙස් ගහක් ඔබේ වත්මිගානේ තියෙනවනේ ඒකත් ගන්නවද නිච්චසේ? ඒකත් ගන්නවද ප්‍රියද? නෑ. ඔක්කොම අසුචිනෝ පච්චවෙක්කටි. සුචි නෑ, ප්‍රිය නෑ, මනාප නෑ, නිච්ච නෑ, සුඛ නෑ, අත්ථ නෑ. මමත්වයෙන් ගන්න බෑ. ඒකයි මේ බෙදලා බලන්න ඕනේ. මේ බුදුහාමුදුරුව මේ විභංග ප්‍රකරණේ, පဋාණ ප්‍රකරණේ, පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ඔක්කොම බෙදලා බලන්න ඉගෙනුනේ. වෙන කිසි සාස්තු කෙනෙක් වෙන කිසිම ආගම නායකෙක් මේ වගේ මේ වන් මේ බඹයක් වමන වූ ශරීරය ගත වටහිට බෙදලා බලන්න ඉගැන්වුවේ නැහැ. වත බග කරලා බලන්න ඉගැන්වුවේ නැහැ. මේ වත බග කරලා බලනකොට තමයි මේකේ ඇත්ත ඇති හැටි යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී. එතකොට මේකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, නිච්චසේ සුඛසේ අත්ථසේ ගන්න නැහැ. මේක අනිච්චං දුක්ඛං විපරිණාම බම්මං බව යථාපරිණ තේරුම් ගන්න පුළුවන්. හාමුදුරනේ තව අපට දැනගන්න ඕනේ දැන් අපිට මේ කය සම්පූර්ණයෙන් ඇවිදිනකොට වාඩි වෙනකොට අපිට වැටහෙන්න ඕනද මේ මේ භාවනාව කය නෙමෙයි මේ ශරීරය නෙමෙයි තේරුම් ගන්න ඕන කාය ක්‍රියාව ක්‍රියාකාරකම් 36ක් චක්කු කාය රූප කායට පටිච්ච වෙන හැටි සෝත කාය සද්ද කායයට ගාන කාය ගන්ධ කායයට ජීවා කාය මේ ඒ වගේම විඥාන කාය හය සම්පස්ස කාය හය වේදනා කාය හය තණ්හා කාය කාය 36 ඒක පරිවර්තනය කරලා තිනවා මේ කාය කියලා සබ්බ කාය කියන්නේ මේ ක්‍රියා 36 මේ කාය කියන මාගදී භාෂාවේ වචන සිංහලට පරිවර්තනය කළා කාය කියලා කාය කියන්නේ මේ ශරීරම් මාගදී භාෂාවේ ශරීරම් තියෙන්නේ ශරීරේ නමුත් සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මේ ත්‍රිපිටකයේ තියෙන කාය කියන වචනේ කය. දැන් කායේ කායානුපස්සනාව කයෙහි කායානුව බලමින් වාසය කරයි කියලා ත්‍රිපිටකයේ අමු අමුවේ ඔය කියන අනන්තරිය පාප කර්මය කරගෙන තියෙනවා. ඔය කියන්නේ සංඝ වේදේ කරගෙන තියෙනවා. ලියපු මිනිසුත්, ගියවන මිනිසුත්, උගන්නන මිනිසුත්, අහන මිනිසුත්, කියාදෙන මිනිසුත් ඔක්කොම ඔය අනන්තරිය පාප කර්මය කරගෙන තියෙනවා. අවසරයි.